අද අගෝස්තු මාස 10 වනදා ලෝක පුවත් වාර්තාවයි ඔබ වෙත අප දැන් රැගෙන එන්නේ. වැඩිම පිරිසක් අපව ශ්‍රවණය කරන නරඹන කුවේට් රාජ්‍යයටයි ප්‍රථමයෙන්ම අවධානය යොමු කරන්නේ. මේ වන විට රජයේ විසින් පවතිනා වූ තත්ත්වය මත පදනම්ව මේ අනුව මේ වන විට කුවේට් රාජ්‍යයේ පවතිනා වූ තත්ත්වය මත පදනම්ව ඒ පවතිනා වූ असमतुलितताවේ නිසා මේ වෙද්දී කුවේට් හා සම්බන්ධ මානව සම්පත පිළිබඳ තීරණයක් ගෙන තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 60ට වැඩි 90,000ක් විදේශගත ශ්‍රමිකයින්ද ඒ වගේම 150,000ක් වුණු නිපුණතාවෙන් සොර නුපුහුණු ශ්‍රමිකයින්ද මේ වන විට ඔවුන් සම්බන්ධයෙන් තීරණ ගැනීමට මේ වන විට සූදානම් වෙනවා. The government vision included the depression of 360,000 expats in the short term period which included 120,000 resilient migrants, 150,000 unskilled workers and 90,000 overage. ඒ අනුව 90,000ක් වයස අවුරුදු 60ට වැඩි ඒ වගේම 150,000ක් නුපුහුණු ශ්‍රමිකයින් සහ 120,000ක් විදිහට තමන්ගේ රෙසිඩන්ස් වයිලට සේමත් නැතිනම් නේවාසික ප්‍රතිපත්ති කඩකල පිරිස් විදේශගත කිරීමට සූදානම් වනවා. ඒ අනුව සමස්තයක් ලෙස 360,000ක් කුවේට් රාජ්‍යයෙන් කෙටි කාලයක් තුලදී ඉවත් කිරීමට යලි තමන්ගේ රාජ්‍යයන් බලා යැවීමට මේ වන විට සැලසුම් සකස් කර තිබෙනවා. ඒ අනුව මේ රජයේ ප්‍රතිපත්ති හරහා දැන් පවතිනා වූ කුවේට් රාජ්‍යයේ වෙසෙන කුවේට් ජාතිකයින්ට රැකියා අහිමි වීම සම්බන්ධයෙන් ඊට අදාළ ස්පිකල්පයක් විදිහටයි මෙය භාවිත කරන්නේ. ඒ අනුව කුවේටානු වාදය ස්ථාපිත කරමින් කුවේට් ජනතාවට මූලිකත්වය දෙමින් විදේශගත ශ්‍රමිකයින් 360,000ක් කුවේට් රාජ්‍යයෙන් පිටත් කර යෑමටයි දැන් කුවේට් පරිපාලන අධිකාරිය සැලසුම් සකස් කරන්නේ. එලෙසින්ම මේ වන විට වයස අවුරුදු 60 ඉක්මවන කාන්තාවන්ගේ ශෝකාන්තයේ කතාවක් තියෙනවා. තමන්ගේ ජීවිතයේ 2005 ඉඳලා 2020 වෙනකම්ම කැපකලී කුවේට් රාජ්‍ය විදේශන පිරිස වෙනුවෙන්. හැබැයි දැන් මේ වෙද්දී ඔවුන්ට යන්න සිද්ධ වෙනවා නම් ඒක කොයිතරම් අසාධාරණද? වැඩ අරගෙන වෙන රාජ්‍යයන් කරා හිතන්නටවත් විලාවක් නැති වෙලාවකදී ඔවුන් මේ ආකාරයෙන් පන්නා දෙවීම සාධාරණද කියන ප්‍රශ්නය මේ වෙද්දී කුවේට් රාජ්‍ය තුලින් විමසා සිටින්නට විදේශගත ශ්‍රමිකයින් කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් ඔන්න කුවේට් රාජ්‍ය ආපහු දන ගහන තැනට එනවා. ඒ තමයි විදේශගත ශ්‍රමිකයින් නැතුව කුවේට් වල මිනිස්සු කොහොමද වැඩ කරගන්නේ? ඒක පැහැදිලි ප්‍රශ්නයක් බවට පත් වුණා. ඩිරෙක්ටර් ඔෆ් ඩිරෙක්ටරේට් ජෙනරල් ඔෆ් සිවිල් ඒවියේෂන් ඉංජිනේර් යූසුෆ් අල් ෆවුසාන් ස්ටේටඩ් දැට් Kuwaitis are allowed to enter the country to any time, even if they are in the 31 countries which are currently banned from entering Kuwait. Kuwait ජාතිකයින් ඉන්නවා නම් අර සීමා පනවපු රටවල් 31 ඔවුන්ට විතරක් ඔන්න Kuwait රාජ්‍යයට එන්නට පුළුවන්. දැන් ඔවුන් මේක ටිකෙන් ටික ලිහිල් කරමින් ඉන්නේ. ඒ අනුව පැය 72ක් ඇතුළතදී ගත්ත PCR පරීක්ෂණයක් තියෙනවා නම් ඒ PCR පරීක්ෂණයත් සහිතව අර තහනම් කරපු රටවල් 31 ඇතුලේ ඉන්න කුවේට් ජාතිකයින්ට පමණක් ඔන්න රට ඇතුළට එන්නට අවස්ථාව තියෙනවා. එතකොට අපිට අහන්න තියෙන්නේ එතකොට කුවේට් අයට කොරෝනා නැද්ද කියලා. මේ වෙද්දි කුවේට් වලට එන්නට යන්නට බලාගෙන ඉන්න පිරිස ගත්තහම ඒ රටවල් 31 මිනිස්සුන්ටත් මේ සාධාරණේ ලබා දුන්නා නම් ඒක කොයිතරම් වටිනවද? කෙසේ වෙතත් මේ වෙද්දි ඔවුන් ප්‍රකාශ කර තිබෙන්නේ අල් ෆවුසාන් ස්ටේටඩ් දැන් Al Anba that the health authorities demanded to avoid traveling to and from 31 countries due to the outbreak of coronavirus, stating that every 10 days they are re-evaluated according to the health situation in those countries. Eyanu own prakasha karno. දවස් 10කට වරක් මේ රටවල් 31ේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ යලිත් යලිත් පරීක්ෂා කිරීම කරනවා. ඒ පරීක්ෂා කිරීම හරහා සුදුසුද නැද්ද කියන දේ පිළිබඳ වැඩිදුර තීරණය කරලා ඉදිරියේදී නිගමනය ප්‍රකාශයට පත් කරනවා කියලායි කියන්නේ. කොහොම වුණත් ඔන්න කුවේට් ජාතිකයෙක් නම් අර රටවල් 31 ඇතුළේ ඉන්න ඔවුන්ට කුවේට් වෙන්න පුළුවන් PCR සහතිකෙත් එක්ක. ඒ වගේම දවස් 10කට වරක් හැම රටකම පවතින කොරෝනා තත්ත්වය පිළිබඳ විග්‍රහ කරලා ඒ රටවල් 31 සම්බන්ධයෙන් යම් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න සූදානම් කියලා මේ වෙද්දි කුවේට් පාලන අධිකාරිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. 509ක් ගෙවුණු පැය 24 තුලදී සුවය ලබා තිබෙනවා කොරෝනා වෛරසයෙන්. යනුව සමස්තයක් විදිහට අප අවධානය යොමු කරන විටදී 64028ක් නියමන විට සුවය ලබා තිබෙනවා කුවේට් මේ තත්ත්වය මත පදනම් ඔවුන්ගේ ප්‍රතිශතයත් සුවවීමේ ප්‍රතිශතයත් කුවේට් රාජ්‍යයේ ඉහළ යමින් පවතින ආකාරයක් තමයි මේ මොහොතේදී පෙනෙන්නට තිබෙන්නේ. කෙසේ වෙතත් ගෙවුණු පැය 24 තුලදී නව ආසාදිතින් 687ක් හඳුනා ගන්න අතර මරණ 4ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ගෙවුණු පැය 24 තුලදී මේ ආසාදිතින් වාර්තා වීමත් එක්ක
समस्त आसाध्य संख्याव हेत हारस्यवट पाप्तवागे मरण संख्याव हारस्यसु देख दक्वा इहलियान मे अनु ओन वार्ताक आकारेट समस्त प्रतिशतुन देशी हतलिस हतरक अदुदवसी आसादी क्वेट जातिकीन सह हारस्य हतलिस हतरक हारस्य हतलिस तुन क्वेट जातिकीन देशी हतलिस हतरक क्वेट नौवन जातिकीन के लिए वार्ता करें एकसी हटाटक अहमदी प्रदेशवीन एकसी हटाटक जहारा प्रदेशवीन एकसी हतलिस हतक फरमानियावलीन एकसी दाहतक हवालवलीन सह असू हतक कैपिटल लेकिन तमाय वार्ता कर दिवेन विविधि हदास अटसी अनुवाक प्रतिकार लाभ मिनीन एकसिय दाहतक इन दड़ सत्कार एक बल के लिए वार्ता करें मेडिकल वर्गस कंडक्टर 3450 स्वाब टेस्ट तुंदा सारस्य पना गेवनु पै विसी हतर तुलदी कोरोना वायरस अदाल परीक्षण कटियतु सिदु कर तिबेनवा केलाई अपवेत वार्ता कर तिबेन्ने अद दवसट अदाल तोरतुरु सोयायन विटदी एवागेम මේ වෙද්දි තවත් සුවිශේෂී කාරණයක් එනවා. දැන් අධ්‍යාපනය පිළිබඳ බහැදිලි ප්‍රශ්නයකට කුවේට් රාජ්‍ය මුහුණ දෙමින් සිටිනවා කියලා අපි ඔබට කිව්වා. The Ministry of Education needs educational, psychological and social service workers around 930 job degrees while the number of researchers who have applied so far does not exceed 40 psychological and social researchers report Al Rai Daily. Al Rai වාර්තා කරන ආකාරයට මේ වෙද්දි ගුරු හිඟයක් දැන් පැන නැගෙමින් තිබෙනවා. ඒ නිසා ගුරු වරුන් 930 vacancies මේ වෙද්දි තියෙනවා. පරේෂ वार्ता මේ මොහොතේදී කුවේට් වල තිලාපියා මාළුව අනුභවණය කිරීමේදී යම් ආකාරයෙන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ගැටලුවක් ඇති වෙන්නට පුළුවන්. Growing tilapia in swamps risk breeding of health threat insects. තිලාපියා මත්ස්‍යාගේ මත්ස අනුභවණය කිරීම හරහා යම් ආකාරයෙන් ආසාදී තත්ත්වයක් ඇති විය හැකි අවධානමක් මේ වන විට මතුවෙමින් තිබෙනවා. ඒ නිසා මේ වෙදී විශේෂයෙන් ප්‍රකාශ කර තිබෙනවා අපි ඔබට මීට පෙරත් කියලා තිබුණා මේ තත්ත්වය ඊයේ දවසේ වාර්තාවෙත් කියලා තිබුණා මාළු ඇල්ලීම සහ මාළුන් සම්බන්ධයෙන් යම් ආකාරයෙන් තත්ත්වේ නරක් වුණු මත්ස්‍යයින් වෙළඳපොළට පැමිණීමේ අවධානමක් රෙස්ටුරන්ට් වලට සහ නිවාස වලට තියෙනවා. ඒ නිසා මේ තිලාපියා මාළුවා හා සම්බන්ධයෙන් අවධානමක් පවතින බව තමයි මේවිදි ප්‍රකාශ කර තිබෙන්නේ. ඒ නිසා අපි ඔබෙන් ඉල්ලනවා මේ පිළිබඳ දැනුවත් වෙන්න. දැන් මේ වාර්තා කරන ජාත්‍යන්තර වාර්තාව ඊට වැඩිය අභ්‍යන්තර රට දේශීය වාර්තාව ඊට වැඩිය ප්‍රබහනවත් වේවි. ඒ නිසා ඔබ හැමෝගෙම ඉල්ලනවා මේ තිලාපියා මසුන් අනුභව කිරීම හා කොහොමුණත් කුවේට් රාජ්‍යයේ මත්ස්‍ය පරිභෝජනය සම්බන්ධයෙන් දේවතාවක් හිතා බලන්න යම් අවධානමක් මේ වෙද්දී මත්ස්‍ය පරිභෝජනය හා සම්බන්ධයෙන් කුවේට් රාජ්‍යය තුල පැන නැගීමින් පවතිනවා කියන කාරණේ තමයි අප වෙත වාර්තා කර තිබෙන්නේ මේ කියන කාරණයත් එක්ක. ඒත් එක්කම අපි මීළඟට අවධානය යොමු කරනවා අද දවසේදී සෞදි සිදුවන තත්ත්වය පිළිබඳ සෞදි අමාසනාවන්ත සිදුවීමක් වාර්තා වී තිබෙනවා. මේ වෙද්දි සෞදි මුදා ගැනීමේ කණ්ඩායම් විසින් මීටර් 30ක් ගැඹුරු ලිඳක තිබී පුද්ගලයෙකුගේ සිරුරක් හමුව තිබෙනවා. මේ වෙද්දි වාර්තා කර තිබෙන ආකාරයට සෞදි සිවිල් ඩිෆෙන්ස් රෙස්කියු ටීම්ස් හැව් රිට්‍රීව් ද බොඩි ඔෆ් අ මෑන් හූ ෆෙල් ඉන්ටු අ වෙල් අල් හසු ඉන් මෙදිනා ප්‍රොවින්ස් මදිනාහි අල් හසු ප්‍රාන්තේ මේ ආකාරයෙන් අව ගැඹුරු මීටර 30ක ගැඹුරු ලිඳක් තුල තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වෙලා තිබෙනවා. ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට මේ තත්ත්වය කුමක්ද කියන දේ පිළිබඳ දැන් පරීක්ෂණ සිදු කරමින් තිබෙනවා. Abdul Tibis recovered the body of young man who drowned into the dam while he was swimming. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් යම් ආකාරයෙන් විවිධ ප්‍රකාශයන් තිබෙනවා. මේ කුමන දෙයක් නිසා සිදු වුණාද යන්න පිළිබඳ මේ වෙනුවට පරීක්ෂණ සිදු වෙමින් තිබෙනවා. කෙසේ වෙතත් දෙමෝපියන්ට මේ බොඩි එක බාර දීලා තියෙනවා. The Saudi family of 3 drowned in the valley Friday when the boy fell into the pit while he was playing in the valley in the governorate of Rania, part of the Saudi western region of Mecca. මේ ආකාරයෙන් ඔවුන් යම් ආකාරයෙන් ක්‍රීඩා කරමින් සිටියදී තමයි මේ එක දරුවෙක් වැටී තිබෙන්නේ කියන කාරණේ වාර්තා කර තිබෙනවා. මේ පිළිබඳව තාමත් නිශ්චිත හරි ප්‍රවෘත්තියක් වාර්තා කෙරෙන්නේ නැහැ. අපි මේ පිළිබඳව ඔබට තවදුරටත් තොරතුරු ලැබුණොත් ලැබෙන් ඉදිරියේදී ලැබෙන්නට සලස්වන බව පොරොන්දු වෙනවා. ඒත් එක්කම මේ වෙද්දි තවදුරටත් අප වාර්තා කරනවා සෞදි හා සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් අප වෙත වාර්තා වී තිබෙනවා. මේ වෙද්දි සෞදියේ ටොන් 8ක්
කල් ඉකුත්තුණු ආහාර ද්‍රව්‍ය හමු වෙනවා. Produce found in apartment used as warehouse and factory to make sweets. මේ කියන sweet warehouse එකක් පාවිච්චි කරලා තියෙනවා apartment එකක sweets හදන්න. මේවා කල් ඉකුත්තුණු දේවල්. මෙන්න වාර්තාව Saudi Municipality of West Dammam, the sixth most populous city in Saudi Arabia, the capital of Eastern Province, has confiscated more than 8 tons of food after the raid on apartment used as warehouse and factory to make sweets, Saudi media reported. මේ වෙද්දි ටොන් 8ක ද්‍රව්‍ය හම්බ වෙනවා. පැණි රස කෑම හැදීම සඳහා රස කැවිලි කැවීම සඳහා භාවිතා කරන මේක තිබිලා තියෙන apartment එක සංගවලා ඒ තොරතුරු තමයි මේ වෙද්දි වාර්තා කර තිබෙන්නේ. ඒ අනුව ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට පරිසර අමාත්‍යාංශ මේ සියලුම අය කරන ලද පරීක්ෂණ වලින් හඳුනාගෙන තිබෙනවා. මේ කේක් හදන්න ඒ වගේම රස මේ රස කැවිලි හදන්න මේකේ යොදාගෙන තියෙනවා. නමුත් මේවා සියලුම දේ නගර සභාව විසින් පනවා ඇති කොන්දේසි සහ රෙගුලාසි වලට පරිබාහිරව තමයි මේවා ක්‍රියාත්මක වී තිබෙන්නේ. ඒ වගේම here that the large part of prepared cakes and sweets were found to be expired. ඒ වගේම මේ එක හදලා තිබුණු කේක් ඒ වගේම රස කැවිලි කල්ලිකුත් වෙන බොහොම ආසන්නයේ තිබුණු කියන කාරණේ ඔවුන් වාර්තා කර තිබෙනවා. යම් ලයිස්තුගත ආකාරයෙන් සහ යම් ආකාරයෙන් බලපත්‍රමය ආකාරයෙන් තමයි සෞදි වල ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිදු වෙන්නට ඕනේ. හැබැයි ඒ සියල්ලටම පරිබාහිරව තමයි මේ ක්‍රියාවලිය දියත් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි සෞදි ඔතොරිටීස් කන්ෆිස්කේට් 8 tons of expired pay. කල් ඉකුත්තුණු ටොන් 8ක ආහාර සම්බන්ධයෙන් මේ හොඩුවවත් එක්ක තමයි මේ අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන්නේ. ඒ නිසා ආහාර ද්‍රව්‍ය පරිභෝජනයේදී ප්‍රවේශම් වෙන්න කියන ඉල්ලීම අපි ඔබ හැමෝගෙන්ම සිදු කරනවා. ඒ වගේම මේ වෙද්දි එක්සත් අරාබි එමිරේට් රාජ්‍ය සම්බන්ධයෙන් විශේෂ ප්‍රවෘත්තියක් අප වෙත වාර්තා වී තිබෙනවා. ඒ අනුව එක්ස්පයර් වෙච්ච entry permits තවදුරටත් මාසයක් දක්වා දීර්ඝ කිරීමේ හැකියාව පවතින බව වාර්තා කර තිබෙනවා. Validity of expired entry permits extended for 1 month යනුවෙන් තමයි සටහන වාර්තා කර තිබෙන්නේ. ඒ අනුව ෆෙඩරල් ඔතොරිටි එක මේ වෙද්දි වාර්තා කර තිබෙනවා එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ විශේෂ නිවේදනයක් විදිහට මේක grace period එකක් විදිහට visit visas that expired after March 1st visit visa මාර්තු පළවෙනිදාට පස්සේ expire වෙනවා නම් the authority announce කරලා තියෙනවා අගෝස්තු 10 වෙනිදා වෙනකන් announce the extension on August 10 which was initially announced deadline for the visit visa for holders visit visa holders ලාට තමයි මේ දින 10ක යම් ආකාරයෙන් පනවලා තිබෙන්නේ. ඒත් එක්කම federal authority of identity and citizenship extend the grace period for holders of expiring entry permits starting from August 11 to period of 1 month. ඒ කියන්නේ citizenship එක දික් කර ගන්නවා නම් citizenship extend කර තිබෙනවා grace period එක විදිහට අගෝස්තු 11 වෙනිදා සිට තවත් මාසයක්. මේකෙන් ඕන අපේක්ෂා කරන්නේ දඩ මුදල් වලින් තොරව මේ කියන සහනය ලබා දී තිබෙනවා කියන කාරණේ වාර්තා කර තිබෙනවා. This announcement allows this visit visa holders to leave the country without paying over stay fine for the month starting August 11. ඒ නිසා රටින් පිටව යාමේදී උනත් අනවශ්‍ය ආකාරයෙන් දඩ මුදල් ගෙවීමට සිදුවන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඩිරම් 200ක් පළවෙනි දවසේදී ඒ වගේම ඉන්න අමතරව හැම දවසකටම ඩිරම් 100 බැගින් දඩ මුදල් ගෙවන්නට සිදුවනවා. නමුත් මේ ආකාරයෙන් එක්සත් අරාබි එමිරේට් රාජ්‍ය සහනයක් සලසා දී තිබෙනවා මේ කොරෝනා වෛරස් ඇත් එක්ක සිර වී සිටි මිනිසුන්ට. අද දවසේදී කටාර් රාජ්‍යයෙන් ආසාදිතින් 297ක් වාර්තා වෙනවා. මරණ දෙකක්ද සහිතව සමස්ත ආසාදිතින් සංඛ්‍යාව මේ වෙද්දී 109709ක් දක්වා ඉහළ ගොස් ඇති බවට තමයි වාර්තා කරන්නේ. යනෝ 297ක් නව ආසාදිතින් වාර්තා වුණා ගෙවුණු පැය 24 තුළදී සමස්ත මරණ සංඛ්‍යාව 184 දක්වා වාර්තා වෙනවා. වාර්තා වුණු මරණ දෙකක්ද සහිතව යනුව 271ක් සුව වෙලා තියෙනවා ගෙවුණු පැය 24 තුළදී සමස්ත සුව වුණු සංඛ්‍යාව 109709ක් විදිහට තමයි වාර්තා කරන්නේ. ගෙවුණු පැය 24 තුළදී 3535ක් PCR පරීක්ෂණ සිදු කරනවා. සමස්ත පරීක්ෂණ සංඛ්‍යාව 520360ක් බවට පත් වෙද්දී මේ වෙද්දී 3054ක් ඇක්ටිව් කේසස් තියෙනවා. 418ක තත්ත්වය බරපතලයි. 80ක් මේ වෙද්දී දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවට තමයි අපට තොරතුරු विक्टोरिया प्रांत මෙල්බන් තමයි කැපිටල් එක වෙන්නේ. ඒ අනුව 19ක් මරණ සෞඳ දවසේදී වාර්තා කරනවා. වික්ටෝරියා has now seen about 2/3 of Australian total
314 deaths and approximately 21,400 සමස් ඔස්ට්‍රේලියාව වාර්තා වුණු සිදුවීම් අතරින් මරණ 314ක් මේ වෙද්දි වාර්තාවේ තිබෙනවා. ඒ වගේම 21,400ක් නම් සිදුවීම් වික්ටෝරියා ප්‍රාන්තය වාසිත වාර්තාවේ තිබෙනවා. මේ නිසා මේක බරපතල තත්යකට ගමන් කර තිබෙනවා. ඒ අනුව මෙල්බර්න් සෙකන්ඩ් ලොක්ඩවුන් එක පටන් ගන්නවා මාසිකට ආසන්න කාලයක් දැන්. But residents have subject to night time curfew in strictly requirements since 3rd August. අගෝස්තු 3 වෙනිදා ඉඳලා රාත්‍රී කාලයේ දැඩි ඇඳිලි නීති පැනවීමේ ක්‍රියාවලිය දියත් කර තිබෙනවා. ඒ අනුව සමුදා දවසේදී වික්ටෝරියා හි ආසාදිතින් 322ක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව ගෙවුණු දවස් 5 ඇතුළතදී 725ක් ආසාදිතින් වාර්තා වී තිබෙනවා down from the high of 725 recorded 5 days ago. දවස් 5කට මත්තෙන් 725ක් වාර්තා වුණා. දැන් 322කට අඩු වෙලා තියෙනවා. කෙසේ වෙතත් එය ඉතාමත් යහපත් යම් ආකාරයෙන් වසංගතයේ පැතිරීමේ අඩුවක් පෙන්눔 කරමින් තිබෙනවා. කෙසේ වෙතත් මරණ සංඛ්‍යාව ගත් විටදී මරණ 19ක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වී තිබෙනවා. මේ ගෙවුණු පැය 24 තුළදී ඒ කනගාටුදායක කාරණයක් විදිහට තමයි වාර්තා කර තිබෙන්නේ. ඉන්දියාවට යනවා ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රණාම් මුකර්ජී කොරෝනා ආසාදිත බව අද ප්‍රකාශයට පත් කර තිබෙනවා. යනුව ට්විටර් සටහනක් කරහා ප්‍රණාම් මුකර්ජී ප්‍රකාශ කර තිබෙනේ who was India's president between 2012 to 2017 ajol those who have come in contact with him in last week to isolate. ඔහු සමගින් සම්බන්ධතා පැවතු සියලු දෙනාට දැනුම් දී තිබෙනවා අනිවාර්යම නිරෝධායනයට යටත් වන්නට කියන කාරණේ. යනුව ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයා 2012 සිට 2017 කාල වකවානුව දක්වා ඔහුද කොරෝනා ආසාදිතයෙකු බවට පත්ව ඇති බවටයි මේ වන විට තොරතුරු වාර්තා වන්නේ. ඔබට වැටහෙනවා ඇති ඉන්දියාවේ වසංගතය පැතිරීමේ සුලභතාවය කොයිතරම්ද කියන කාරණය පිළිබඳ. මේ වෙද්දි ඔහු සමගින් සමතාසි පැවතු සියලු දෙනාටම නිරෝධායනයට යටත් වෙන්නට කියලා වාර්තා කරනවා. ලක්ෂ 22කට ආසන්න ප්‍රමාණයක් ආසාදිත වෙනවා. 62000ක් new patients recorded in the last 24 hours. ගෙවුණු පැය 24 තුළදී ආසාදිතින් 62000ක් වාර්තා වී තිබෙනවා. 44000ක් මරණ වාර්තා වී තිබෙනවා. ඒ අනුව සමස්තයක් විදියට ගත්තහම මේ කොරෝනා වෛරසය තවදුරටත් ඉන්දියාව තුළ බරපතල ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට ගමන් කරමින් තිබෙනවා. විශේෂයෙන්ම only 79 cases in Mumbai ධාරාවි ධාරාවිවලින් වාර්තා වෙන සමස්ත සිදුවීම් සංඛ්‍යාව 79ක් කියලයි මේ වෙද්දි වාර්තා කරන්නේ. වාසනාවක් ඒක. කෙසේ වෙතත් ධාරාවි වැනි තැන්වල කොරෝනා වෛරසය පැතිරීම බොහෝ දුරට අඩු විය යුතුයි. ඒසේ නොවන්නට අනිවාර්යෙන්ම බරපතල තත්ත්වයකට පත් වෙනවා. මොකද ඔවුන්ගේ ජනගහනත්වය බොහොම අඩුයි. මේ අද දවසට අදාළ සමස්ත ලෝක වාර්තාවයි අපි ඔබ වෙත ගෙනාවේ. අපව subscribe කරන්න ලංකාවේ දේශපාලනයේ ලෝක තොරතුරු ඇතුළු සවිස්තර දී ඔබේ දැනුම් පොතට එකතු කරන්නට අප නිරන්තරයෙන් සූදානම් සිටිනවා.